ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අපේ යහපැවැත්ම තේමාව යටතේ අද අපිට තියෙන්නේ ක්‍රියාකාරකම 6 සිද්ධ කරන්න. ඒක ඉගෙන ගන්න ක්‍රියාකාරකම 6. පුතේ මං ඔයාලට හොඳ ලස්සන කතන්දරයක් කියලා දෙන්නයි දැන් ලෑස්ති වෙන්නේ. මගේ දුව පුතාලා දුවලා පුතාලා හරි කැමතියි නේද කතන්දර රස විඳින්න. ඔන්න දැන් අපි අද අපේ හපවැත්ම යටතේ කතන්දරයක් අහගෙන ඉඳයි හදන්නේ අද පාඩමේ. පුතේ ඔයාලගේ වයසෙම 4 වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් තමයි තිනුල කියලා කියන්නේ. මේ පන්තිවලත් තිනුලලා ඉන්නව නේද? අන්න ඒ තිනුල කෙනෙක් ගැන තමයි මම මේ කතන්දරේ ඔයාලට අද කියලා දෙන්නේ. බලන්නකො පුතේ, මේ තිනුල දවසක් දා උදේම නැගිට්ටා. ඔයාලා වගේම දැන් ඔයාලත් පාන්දර 5ට අවදි වෙනවනේ නේද? ඉතින් තිනුලත් දෙම්ම නැගිට්ටා. නැගිටලා යා වටපිට බැලුවා. ඇඳේ නැගිටලා වටපිට බැලුවාම අම්මා පේන්නේ නැහැ. එතකොට මෙයා ඉක්මනට නැගිටලා ආච්චිගේ කාමරේට ගියා. ආච්චි බැලුවා, තිනුල පුතා ඇවිදිලා. පුතා, අම්මා උදෙන්ම හදිසි වැඩකට ගියා. මගේ කොන්ද කැක්කුම හැදිලා නැගිට ගන්නත් අමාරුයි පුතේ. පුතා ලෑත්ති කරවන්නත් අද නම් පුතේ මට අමාරුයි. මං ටීචර්ට කෝල් එකක් දීලා කියන්නම්කො පුතේ, අද පුතා ඉස්කෝලේ එන්නේ නැහැ කියලා. පුතා අද ඔන්නෝ ගෙදර ඉන්නකෝ. එයි නෝය විදිහට ආච්චි තිනුලට කිව්වා. තිනුල මෙහෙම කිව්වා, ඕනේ ආච්චි, ඕනේ නැහැ ඕනේ නැහැ, මට පුළුවන්, මගේ වැඩ ටිකක මම කරගන්න. ඊට පස්සේ තිනුල හොඳට දත් මැද්දා. මූණත් හොදගෙන, ඇඳුනුත් හොඳ පිළිවෙලට ඇඳගෙන, සපත්තුත් දාගෙන, ඔළුවත් හොඳට පීරගෙන ආච්චිගේ කාමරේ ළඟටම ඔන්න තිනුල ආවා. දැන් ආච්චිට නැගිට ගන්න බෑනේ කොන්දේ අමාරුව හැදිලා. අනේ මගේ පුතා අද තනියම ඇඳගෙන ෂා කියලා ආච්චි කිව්වා. ඔව් ආච්චි, මේ බලන්නකො මං ආච්චිට තේත් හැදුවා කියලා හරි ලස්සනට තිනුල උත්තර දුන්නා. ආච්චිට තේක කුද්දියා හදලා ඇඳගෙන නේද? තෙරුවන් සරණයි මගේ පුතේ, මගේ පුතා පරිස්සමට එහෙනම් ඉස්කෝලෙට ගිහිල්ලා එන්න කියලා ආච්චි තිනුල වැන්දාම හිස අත ගෑවා. ආච්චිට හරි දුකයි. අම්මට කතා කරලා කෝල් කරලා ආච්චි මේ විස්තරේ අම්මට කිව්වා. අම්මට හරි සතුටුයි, ආඩම්බරයි තමන්ගේ පුතා ගැන. ඇයි අද එයා තනියම එයාගේ වැඩ කටයුතු ටික කරගෙන නේද දුවේ පුතේ? ඔව්. ඉතින් අම්මා ඒ විලාවේ මෙයා කෝල් එකක් දීලා ටීචර්ට විස්තරේ කිව්වා. ටීචර්, අද මගේ පුතා තනියම මේ විදිහට ඇඳගෙන ලෑස්ති වෙලා ආච්චිට තේත් හදලා දීලා කෑම එකත් උතාගෙන පොත් බෑග් එකත් ලස්සනට හදාගෙන අද ඉස්කෝලේ ඇවිල්ලා තියෙන්නේ මගේ පුතා ඔක්කොම තනියෙන් කරගෙන තියෙන වැඩ ටික. මං කිසිම උදව්වක් අද කරන්න හම්බුනේ නැහැ කියලා අම්මා ටීචර්ට විස්තරේ කෝල් කරලා කිව්වා. එතකොට අම්මා මේ සතුට වැඩිකමට තමයි මේ විදියට අම්මා ටීචර්ට කිව්වේ. ඉතින් පුතේ දවසේ වැඩ කටයුතු පාසලේ පටන් ගන්න කලින් ටීචර් තිනුල පුතා මෙහෙ එන්න පුතේ කියලා කතා කරලා තිනුල පන්තියේ ඉස්සරහට ඇවිදිලා ඔන්න හිටගත්තා ටීචර් කතා කරාම. තිනුල අද දවසේ කරපු හපංකම ගැන ටීචර් ඔක්කොම විස්තරේ තිනුලගේ යාළුවන්ට කිව්වා. මේ විදිහට තිනුල පුතාද තමන්ගේ වැඩ කටයුතු සියල්ලම හොඳට කරගෙන ලස්සනට බලන්න පිළිවෙලට ඉස්කෝලෙත් ඇවිදිලා
ඒ වගේ මාච්චි කෙනත් හොයලා බලලා කියලා කිව්වා. ටීචර් හිස අත ගෑවා තිනුල පුතාගේ. මට හරි සතුටුයි පුතේ ඔයාගෙන. එහෙම තමයි හොඳ පුතාලා කියලා අනිත් ළමයින්ට ආදර්ශයක් කියලා ටීචර් තිනුලව අගය කරා තිනුල පුතාව. ඉතින් පුතේ එහෙම පුතාලා දුවලා තමයි හැම දෙයකින්ම දිනන්නේ ජයග්‍රහණ ලබන්නේ. එයා දැන් ඒ අවස්ථාවේ උනන් එයාට තිබුණා ඉස්කෝලේද ඉන්නේ නැතුව ඉන්නක් නේද? ඉතින් කෝ කවුරුත් අපි තිරුලට අප්පුලියක් ගහමු කියලා ඉනුල අගේ කරමු කියලා හොඳට අප්පොල් සන්නාදයක් ලබා දුන්නා. ඉතින් පුතේ තිනුලට හරි සතුටුයි. පුතේ දැන් බලන්න අපි පන්තිවලත් ඉන්නවා නේද මේ තිනුලලා දුවලා පුතාලා ඉන්නවා තිනුලලා නේද? තමන්ගේ වැඩ කටයුතු ටික අම්මට අසනීප දවසක, එහෙම නැත්නම් තාත්තට අසනීප වෙලා පාසල් එහෙම එකන් එන්න බැරි දවසක වැඩිහිටියන්ට සලතලා ගෙදර වැඩ ටිකක් කරලා තමන්ගේ වැඩ ටිකත් ඔය විදිහට ලස්සනට කරගෙන ඇඳුම් ඇඳගෙන පොත් බෑග් එක ලෑස්ති කරගෙන කෑමේ කොටාගෙන එහෙම එන දූ දරුවෝ අපේ පන්තිවලත් ඉන්නව නේද? ඉතින් බලන්න පුතේ මොන තරම් ඒ ළමයි පවුලට සමාජයට පන්ති කාමරයට අහලෝකයක්ද නේද? ගුරුවරුන්ටත් හරි ආඩම්බරයි මේ වගේ දරුවෝ තමන්ගේ පන්ති කාමරයකින් නිර්මාණය වෙන එක ගැන නේද? ඉතින් පුතේ මේකෙදි තිනුලට ඕනේ නම් තිමුලාර මම කලින් කිව්වා වගේ එදා ඉස්කෝලේ එන්නේ නැතුවත් ඉන්න නේද? කම්මැලි කියලා ආයේ නිදාගන්න අම්මත් නෑ අද කියලා නේද? නමුත් තිනුල ඒ අවස්ථාවේදී ඒ ගැටලුවට හොඳ ගැටලුවක් ඇති වුණා නේ තිනුලගේ ගෙදර. එයා ඒ ගැටලුවට හොඳ සාර්ථකව උත්තරේ හොයාගෙන ඒකට හොඳ අභියෝගය ජයගත්තා එදා දවසේ. අපිටත් පුතේ අපේ පන්ති කාමරවලත් නිර්මාණය වෙන්න ඕනේ ඔන්නෝය තිනුලලා. දුවලා පුතාලා දිගොල්ලම තිනුල වගේ දරුවෝ තමයි නිර්මාණ බිහි වෙන්න ඕනේ. ඒ කිව්වේ පුතේ ගැටලුව බාධක ආවා ඒවා මැඩගෙන ඒවා ඒ ගැටලු බාධක වලට ඉඩ දෙන්නේ නැතුව තමන් ඒවා අභියෝග වලට මුහුණ දීලා හරි සාර්ථකව දවස ගත කරනවා නම් තමයි ඉතාම වැදගත් අපේ ජීවිතවලදී. ඉතින් පුතේ බලන්න දැන් මෙතෙන්දි තිනුලගේ අධ්‍යාපන කටයුතු වලටත් එදා දවසේ හොඳට පාසලට ළමයා ගිය හින්දා බාධාවක් වුණේ නැහැ. පුතේ අපි යන්නේ ඒ වගේ දරුවෝ තමයි හැම වෙලේම වෙන්න ඕන නේද? බලන්න දැන් මෙතන තිනුල තමන්ගේ වැඩ කටයුතු තමන්ම කරගත්තා. එයාට හරි සතුටක් දැනුණා නේද? මුවසේදීම මූණසේදීම දත් මැදීම ඊට පස්සේ ඇඟ පත සෝදගෙන ඇඳුම් ඇඳ ගැනීම සපත්තු දා ගැනීම. බලන්න පුතේ අපි එදිනෙදා මම හිතන්නේ තිනුල එදාම කරා නෙමෙයි මේ දේවල් නේද? මේ දේවල් මෙයා මීට කලින් ටික ටික කරලා හුරුව තිබුණා. දැන් මගේ දුවලා පුතාලත් තමන්ට පුළුවන් වැඩ කටයුතු තමන්ම කරගන්නවා නම් තමයි ඉතාම හොඳ. දැන් හතර ශ්‍රේණියේ දුවා දරුවන්ට තනියෙන් හොඳට දත් ටික මැදගන්න පුළුවන් නේද? එතකොට මුහුණ සෝද ගන්න හොඳට පුළුවන්, ඇඳුම් ඇඳ ගන්න තනියෙන් පුළුවන්, සපත්තු දා ගන්න, ලීස් ගැට ගහ ගන්න, ඊළඟ ඒ පොත් බෑග් එක ලෑස්ති කරගන්න, ගොඩක් ඒ වගේ වැඩ කටයුතු තනියෙන් හොඳට කරගන්න පුළුවන් නේද? බලන්නකො අපිට දැනෙන සතුට, අපි තනියෙන් අපේ වැඩ කරගත්තාම නේද අම්මා තාත්තට හරි පහසුවක් වෙනවා. ඒ වගේ දුවා දරුවන් ඉන්නකොට නැත්තම් අම්මා දුවන්න එපා පස්සේ මූණ හෝදවන්න, දත් මදින්න, කෑම කවන්න නේද? අම්මටත් එතකොට ඒ කාලේ ඉතිරි අම්මගේ කාලෙත් ඇයි දරුවා පිළිවෙලට හොඳට වැඩ කටයුතු ටික කරගන්නවනේ නේද? දැන් හුරු වෙන්න ඕනේ අපි මේ තිනුල වගේ හැදෙන්න. ඒකයි අපිට මේ අපේ යහපැවැත්ම යටතේ මේ කතන්දරෙත්
dala tiyenne putte apima api ape weda kathayutu karagenime apeth apita huruwak labenawa hadisiyata apite e weda kathayutu tika taniyen karaganna puluwan wenawa neda jeevithayata labenawa honda addakime dewal wali putte api tinulage kathandare den hondata rasawinda putte mama oyalata punji wedak denawa me kathawen tinulage kathave oyala kemathi siddhiya kemathi avasthawa chithrayata naganna kemathi tanake tinulage kathawa den matakaina mage duwata putata neida chithrayak kaninnone tinulage kathave taman kemathi avasthawa thoragena e wageema putte e chithraya angiddi me kole එක අපි ඇඳලා පරිසරයේ පොතේ අලවන්න ඕනේ යටම තීරුවේ අඟලක විතර තීරුවක් යටින් ඉඳ තියන්න ඉඳ තියලා පුතේ ඒ කුඩා තීරුවේ මගේ වැඩ මටම කරගන්න පුළුවන් කියන වැකිය ලියන්න ඒක ආදර්ශ වැකියක් පුතේ ජීවිතේට අපිට ගන්න පුළුවන් හොඳ ආදර්ශ වැකියක් මගේ වැඩ දැන් මටම කරගන්න පුළුවන් පුතේ ඒ විදිහට ඒ සිතුවම නිර්මාණය කරලා පරිසරය පුතේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පුතේ අලව ගන්න ඕනේ එහෙනම් පුතේ අපි ඊළඟ දවසේදී අපේ යහපැවැත්ම යටතේ මේ මාව යටතේ හොඳ රසවත් පාඩමකින් හම්බ වෙමු ආයි එහෙනම් දුවලට පුතාලට සුබ දවසක් වේවා ආයුබෝවන්